أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، الرحمن الرحيم، مالك يوم الدين، إياك نعبد وإياك نستعين، اهدنا الصراط المستقيم، صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. آمين. السلام عليكم ورحمة الله وبركاته. ඉන්ෂාල්ලා මම මේ ඉස්සෙල්ලා අපි හැමෝටම කතා කරලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක 7/1/2018 හත්වෙනි මාසේ මම හිතන්නේ පළවෙනිදා 2018 මම ගොඩක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා ඔක්කොටම. ඒ වගේ මම විශේෂ ප්‍රෝග්‍රෑම් එක මේක ජේසුස්තුමා ගැන. අද අපේ මිනිස්සු හුඟක් ජේසුස්තුමා ගැන නොයෙක් දේවල් කරගෙන යනවා. ජේසුතුමාව අපි මුස්ලිම් ලෝකය අද මං හිතන්නේ බිලියන් දෙකකට වැඩිය විශ්වාස කරනවා. ජේසුතුමාව විශ්වාස කරේ නැත්තම් කවුරු හරි මුස්ලිම් කෙනෙක් එයා ඉස්ලාම් සමාජයට අයිති වෙන්නේ නැහැ. අල්ලා සුබානෝ තාලාගේ අවසර ඇතුව මුස්ලිම් ලෝකයේ අය අද සම්පූර්ණම බයිබල් ගානක් තියෙනවා. ඉන්ජෙල් සබූර් තවුරාත් ගොස්පල් කියලා ගොඩක් පොත් තියෙනවා. නමුත් අද 2700කට වැඩිය පොත් ගානක් ක්‍රිස්තියානි ලෝකයේ අයග තියෙනවා. එක එක වෙනස් කරලා මේකෙන් ඔරිජිනල් ඒවා තමයි අර ගොස්පල් තවුරාත් ඉන්ජෙල් සබූර් එක එක නබිගොල්ලන්ට බහැපු පොත්. මේ පොත් ඇවිල්ලා ක්‍රිස්තියානි අය නෙමෙයි, මේ පොත් පාවිච්චි කරපු අය ඔරිජිනල් මේගොල්ලෝ මුස්ලිම්. අද මනුස්සයාව නොමග යනවා. එදා ජේසුතුමාට කෑම මේසයක් දැම්ම සහෝදරවරුනි හැම කෙනෙක්ම දන්නවා. මේ කෑම මේසේ එදා බෙත්ලෙහෙම් එකේ මං හිතන්නේ දැම්මේ. මේ බෙත්ලෙහෙම් එකේ හිටපු ජනතාව රෝමන් බෙත්ලෙහෙම් ලන්ඩන් ජර්මනි හරි රසියා හරි ලෝකේ කවුද එදා හිටියේ පලස්තීන් බෙත්ලෙහෙම් වල. මේ මිනිස්සුන්ට මේ මිනිස් වර්ගයාටම තේරුනේ නැහැ, පෙනුනේ නැහැ ජේසුස්තුමාට මොකද වුනේ කියලා. මේගොල්ලෝ අද තනිකරම බොරුවක් කරගෙන යනවා. පරිස්සම් වෙන්න සහෝදරවරුනි, මම මේ බුද්ධඝමයේ කේ ගුණදාසමයි කතා කරන්නේ. කුරාන් එක සම්පූර්ණම ඉගෙනගෙන විශ්වාස කරගෙන ඔබලාට වැඩිය ජේසුස්තුමාව ෆලෝ කරන කෙනෙක්. මගේ කොණ්ඩ තියෙනවා ජේසුතුමාගේ වගේ, මගේ රවුල තියෙනවා. මේක අපි ක්‍රිස්තියානි හැම කෙනෙක්ම ගාව තියෙන්න ඕන දෙයක්, විශේෂයෙන් ජේසුතුමාව ෆලෝ කරනවා නම්. ජේසුතුමාව එව්වේ සහෝදරෝරුනි ඊශ්‍රායල්කාරින්ට පමණයි. යහූදි ජූස්ලාට නබිගොල්ලෝ ගානක් ඇව්වා. ජේසුතුමාව ඉබ්‍රාහීම අලිස්සලාම යූසුප් අලිස්සලාම මූසා අලිස්සලාම මේ ගුරුප් එක බලන්න, මේගොල්ලන් සම්පූර්ණම යහූදින්ට එවපු නබිගොල්ලෝ. මේගොල්ලෝ මොන බණ කිව්වත් තාම අද වෙනකන් සම්පූර්ණම බයිබලේ විශ්වාස කරගෙන තමයි යන්නේ ක්‍රිස්තියානි සමාජයේ අය. පෝප් තුමාලාට ඕන විදියට බයිබලේ අද පරණ බෙත්ලෙහෙම් එකේ ඉඳලා රෝමන් ඉඳලා ලන්ඩන් ඉඳලා සම්පූර්ණම වෙනස් කරගෙන යනවා සහෝදරවරුනි. බයිබල් මේගොල්ලෝ කුරාන් එක පිළිගන්නේ නැහැ. කුරාන් එක පිළිගත්තේ නැත්තම් පොප්තුමා නෙමෙයි ලන්ඩන් නෙමෙයි ලෝක කිසිම කෙනෙක් අල්ලා හිතූ කෙනෙක් ඇරෙන්න ස්වර්ගය හම්බෙන්නේ නැහැ. මේ අල්ලා තමයි කියන්නේ. එම නිසා සහෝදරෝනි හුඟක් උනන්දු වෙන්න, විශේෂයෙන් ක්‍රිස්තියානි සමාජය අය. නබිතුමා හරිම ආදරෙයි මිනිසයාට. කිසිම බොරුවක් අවුරුදු 4 ඉඳලා කිසිම බොරුවක් නරක දෙයකට සහභාගි වෙච්ච නැති නබිතුමා
ఏంజల్ గబిరియల్ అల్లా సుబాను తాలా నబితుమావ తోరగన ఏంజల్ గబిరియల్ట అవసర దున్న శుద్ధ ఖురాన్ ఎక నబితుమార భారదేన దవసత్ దెకక్ నిమేయ్ అవురుదు 23క్ అతులత అది బలండ దేవియంట వందిన్ నత్తి అయ బిలియన్ గన లోకే ఇన్నో నమత్ ఏంజల్ గబిరియల్ మహమ్మద్ నబితుమాట పురుదు కరా ఈ వగేమ మహమ్మద్ నబితుమా కటవాగన హిటియన ములు అరాబికరే వటేట మెసేజ్ ఎక దున్న ములు లోకటమ దెన్ నబితుమాగే బనహగన అపి లోకటమ మే మెసేజ్ ఎక దెను ఈ వగే పొడి ఎక్కెనిక్ మమత్ నబితుమాగన ఇగనగన అల్లాగే సత్య ధర్మే ఇగనగన మమ సింహల దన్న అయట లోకటమ మే మెసేజ్ ఎక దీగన ఎనవా దెన్ అవరుదు 30క్ అతులత ములిమ్మ పొడి సిడి గారి యవ్వ మగే మౌబిమట కెసట్ యవ్వ పన్సాల్లో తీరుల సాధుల సాహన పన్సాల్లో మంగ్ సిడి యవ్వ కెసట్ యవ్వ ఈ వగేమ అద మమ దెన్ పన్సాల్లో వితరక్ నెమెయి మమ అల్లావ దనగన నబితుమాగన ఇగనగన ములు లోకెటమ సింహల దన్న ఆయట మే మెసేజ్ ఎక దీగనేనో అయి అపిట ఫైల్ దెకక్ తీయనవా మే ఫైల్ దెకే సామ దెయక్మ సటహన్ వెనో ඒ මොකද බුදුන් වහන්සේගේ කාලේ නෙමෙයි අවුරුදු මිලියන් ගාණක් එහා පැත්තේ ඉඳලා එන ආගම පළවෙනි මනුස්සයාට අල්ලා සුබානෝ තාලා දීපු වදන් තමයි මේ කියාගෙන 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 නබිවරු 124,000ක් මේ ලෝකට ඇවිල්ලා තියෙනවා. අනේ එම නිසා නබිතුමාට දුස් කියන්න එපා. සමහර වෙලාවට ඉස්ලාම් නාවත් නබිතුමාට ආදරය වෙන්න මොකද නබිතුමාට අල්ලා එක තැනක චාන්ස් එකක් දීලා තියෙනවා මොකද මේ මිනිස්සු ක්‍රිස්තියානි බුද්දීස් හින්දු හැම කෙනාම අද මේ නයිපනික්කි මෙහෙම හිටියට නයිපනික්කිත් අපි වගේම තමයි රියන් 18ක් උසයි අල්ලා සුබාන් තාලා නැවත නැකිට්ටවන්නේ මේ කොම ජනතාව යනවා ආදම් අලිස්සලාම් ගාවට ඒ කියන්නේ ස්වර්ගයේ ඊ අනිත් ලෝකෙ මැව්වට පස්සේ කොම මිනිස්සු යනවා මොකද දැන් තෝරගන්න බලාගෙන ඉන්නේ හැම කෙනෙක්ම සුවර්ගේ යන්න මහසර් පිට්ටනියට රැඳී ඉන්නවා නමුත් දැන් ඔක්කොම බය වෙලා ඉන්නවා එහෙනම් අපි ඔක්කොම කතා වෙලා යමු ආදම් ගාවට ගිහිල්ලා කියනවා යා ආදම් අලිස්සලාම් ඔබතුමාගේ දරුවෝ අපිට සමාව අරන් දෙන්න දෙවෙනවාසේ ආදම් අලිස්සලාම් කියනවා මගේ අතින් ලොකු පවක් සිද්ධ වුණා එම නිසා මට මේක කරන්න බෑ යන්න ඊගාව කෙනාට යනවා මිනිස්සු සංහතිය මිලියන් ගණන් ඉදිරිස් අලිස්සලාම් ගාවට ඉදිරිසාලෙම් තරම්ටත් බෑ මොනවා හරි වරදක් කියලා තියෙනවා යන්න කියනවා නෝහා අලිස්සලාම් ගාව නෝහා අලිස්සලාම්නුත් කියනවා යා ඉන්සාන් මනුස්සෙයිනි මගේ අතින් විශාල පවක් කෙරුණා ඔබලා අල්ලා ගැන විශ්වාස කරපු නැති නිසා මං අල්ලාගෙන් මේ මනුස්සයාගෙන් ඈත් වෙන්න ඉල්ලුවා එම නිසා විශාල ජලගැල්මකින් මුළු ලෝකෙම විනාශ වුණා එම නිසා මට අල්ලාත් එක්ක කතා කරන්න බෑ මේම ගිහිල්ලා ගිහිල්ලා සහෝදරවරුනි අන්තිමට එනවා නබිතුමා ගාවට. නබිතුමාට ආවට පස්සේ නබිතුමාට අවසර දෙනවා සහෝදරවරුනි විශ්වාස කරන්න ඒකයි කිව්වේ නබිතුමාට දොස් කියන්න එපා. නබිතුමාට දොස් කියන්න එපා ආදරේ වෙන්න නබිතුමාගේ මාර්ගයේ මොකද්ද කියලා සොයලා බලන්න හැම කෙනෙක්ම ක්‍රිස්තියානි බුද්දිස් හින්දු සහෝදරවරුනි. මම මේ අපේ රට මුස්ලිම් කරන්න යනවා නෙමෙයි මම හදන්නේ මේ අපේ ජනතාව ලංකාවේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියන් හරිජන සක්කිලි නයිපනිකි හැම සහෝදරටම ස්වර්ගේ ලබා ගන්න මග අල්ලා පෙන්නලා තියෙනවා ඒ මග ගැන මම පොඩ්ඩක් අඳුරලා දෙනවා එම නිසා මාව මරන්න සොයන්න එපා අබ්දුල් රහීම් ග්‍රීන් බලන්න යූසුප් ස්ටුවර්ට් බලන්න සාකිර් නායික් බලන්න මූසා මික් සිම්බාබ්වේ බලන්න ඕස්ට්‍රේලියා ෂේක් යාසින් කාලිඩ් බලන්න පිස් ටීවී බලන්න හුදා ටීවී බලන්න මේ සත්‍යය දැනගන්න පුළුවන් අල්ලා කවුද ඒන්ජල් ගබ්‍රියෙල් කවුද මොහම්මද් නබිතුමා කවුද කියලා එම නිසා ඒන්ජල් ගබ්‍රියෙල් මේ පොළොවේ ඇවිල්ලා කොහේ හරි හිටගත් නම් සහෝදරවරුනි මහා මේ විශාල ලෝකේ භාගයක්ම පේන්නේ නැහැ සහෝදරින්නේ එයාගේ පිටිපස්සේ අනේ වගේ ඒන්ජල් කෙනෙක් නමුත් එයාට තියෙනවා ගොඩාක් තියෙනවා එක එක විදිහේ එයාට පුළුවන් මව මැවිලි තියෙනවා මවාගෙන එයාට මනුස්ස රූපෙන් බහින්න පුළුවන්
කොච්චර දෝ මනුස්ස රූපයෙන් එයාට බහින්න පුළුවන් මේ ලෝකෙට. එම නිසා පරිසං වෙන්න ඒන්ජල් ගැබ්‍රියෙල් ඇත්තයි සත්‍යයි. ඒන්ජල් ගැබ්‍රියෙල් ජිබ්‍රීල් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. මේ ඒන්ජල් ගැබ්‍රියෙල් තමයි නබිතුමාට සලායක පුරුදු කරේ. අද බලන්න රමදාන් මාසෙට, අද රමදාන් මාසේ අපේ ලංකාවේ අප නංගි කෙනෙක් මම හිතන්නේ පිරිමි 6 දෙනෙක් 7 දෙනෙක් එක්කව වෙලා දූෂණය කළා මලා. ඒ වගේම තව සාදු අපේ කතරගම තේරට වෙලි තිබ්බා. ඒ වගේ අපේ ලංකාව වටේම අද මරාගෙන 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 චණ්ඩි ටිකක් එක්කව වෙලා අද පොලිස් ත්‍රිවිධ හමුදාවට ඇඩිය බලමහිමෙන් මේගොල්ලෝ මිනිස්සු මරාගෙන යනවා, කුඩු ගේනවා, ගංජා කසිප්පුරා අරක්කු විකුණනවා. මේවයින් අපි විශේෂයෙන් සිංහල ජනතාව ලක්ෂ ගානක් ඩේලි මැරෙනවා මේ විස වස කාලා. අද බලන මුස්ලිම් ලෝකයේ මේවා පාවිච්චි කරන්නේ විශාලම වර්ධ මේගොල්ලන්ගේ දුම්පානය කරනවා. අද මම අවුරුදු 30ක් වෙනවා දැන් සිගරට් බීම නවත්තලා. නවත්තන්න පුළුවන්. හැම දෙයක්ම පාවිච්චි කරා. බොන දේවල්, කන දේවල් හැම දෙයක්ම කෙරුවා. අද තහනම් අල්ලා තහනම් කරලා තියෙනවා. ඌරුමස් කන්නේ නැහැ දැන්. එදා කෑව කිලෝ දෙකක්. අද මම සිගරට් එකක් හරි බොන්නේ නැතුව ඉස්සරහට එනවා දෙවෙනවා සිව වර්ණා කරගෙන. අන්න ඒ වගේම තමයි සහෝදරෝනි දෙවෙන වහන්සේ අදහන අය අල්ලා ගැන කතා කරන අයට බයින්න එපා, දුස් කියන්න එපා, පිස්සු කියන්න එපා. එයාට පිස්සු හැදෙයි ළඟදිම. එම නිසා එහෙම කියන්න එපා. හිත පිරිසිදු කරගන්න, හදවත හાર્ට් එක ක්ලීන් කරගන්න පළවෙනියෙන්. ඊට පස්සේ සිගරට් එකක්වත් නොබී අල්ලාගෙන් අහන්න, අල්ලා කවුද කියලා. අල්ලා ඉන්නේ අතන මෙතන මුල්ලේ නෙමෙයි. අල්ලා සුබානෝ තාලා ඉන්නේ ආකාශ හතකට උඩ. ඕනම කෙනෙකුට උදව් කරනවා. අද බලන්න අද අපි දෙවියෝ ඉන්නවා 33 කෝටියක්. ඒ දෙවියන්ට දරුවොත් ඉන්නවා. අල්ලා සුබානෝ තාලාට මේ කිසිම දෙයක් නැහැ. අල්ලා සුබානෝ තාලා පෙන්නුම් කරනවා කියලා බිස්මිල්ලාහි රහ්මානු රහීම් කුල් හු අල්ලාහු අහද් අල්ලාහු සමත් ලම් යලත් වලම් යෝලත් වලම් යකුල් ලහු කුෆුවන් අහත්. අල්ලා තනියම හිටපු ලෝකේ අම්ම නැ තාත්තා නැ, එයා තමයි මේ ලෝකේ අයිතිකාරය. මේ සබහා ධර්මය කියලා අපේ ලංකාවේ හැමෝම කියන අය මේ සබහා ධර්මයක් නෙමෙයි. සබහා ධර්මයේ උනත් කමන්නේ මේකේ අයිතිකාරය අල්ලා. අල්ලාට නම් තියෙනවා 99 නේම්. නමුත් අපි අල්ලා කැමතිම නම ඒකයි මම හැමතිස්සෙම අල්ලා කියලා අමතන්නේ. අල්ලා හරි කැමති නමක්. ওই මොන විදිය කර කියලා ආවත් අල්ලා කැමති අල්ලා කියලා කියනවා. එම නිසා අපේ වන්දනාව වැඩක් නැහැ. අල්ලා සුබාන තාලා ගි දේව දූතය ෆුල් ඔෆ් දේව දූතය මේ මුළු ලෝකෙම ඉන්නවා. එම නිසා මම මේ ඉස්සර කියලා තියෙනවා ඒ කෑල්ල මක්කා දේවස්ථානයේ ඉස්සරහා උඩ ආකාශ හතකට උඩ දේව මාලිගාවක් තියෙනවා. අල්ලාට වන්දනා කරන්න 70,000 ඒන්ජල් ගමන් කරනවා. ආයි නැවතෙන්නේ නැහැ. පවුදා එන්න වෙන ගෲප් එකක්. ලෝකේ අවසානයේ දක්වා පළවෙනි ආපු ඒ ගෲප් එක ආයි එන්නේ නැහැ. කිසිම ගෲප් එකක් ආපහු යන්නේ නැහැ ඒ වන්දනාවට. හිතාගන්න අල්ලා මේ ලෝකේ නැවත මවනකම් විශාල ගෲප් එකක් එතන යනවා. ඒ වගේම මේ ලෝකේ පොළොවේ ඉඳලා ආකාශ හත උඩට යනකම් අනිත් ගෲප් එකක් අල්ලාට හිතූ තැන හිටපු තැන ඉඳගෙන අල්ලාට වන්දනා කරගෙන ඉන්නේ. එතකොට අපේ වන්දනාවෙන් වැඩක් නැහැ. නමුත් අල්ලා සුබ්හාන තාලා අපිව මැව්වේ අල්ලාට වඳින්නම කියලා අල්ලා කියනවා. අද බලන්න බුදුන් වහන්සේ ඉඳලා 33 කෝටියක් මොනම කෙනෙක්වත් කියන්නේ නැහැ ඒගොල්ලන්ට වඳින්න කියලා. ෆොටෝ ආදාන මට වඳපන් කියලා. ඉතින් මේක හරි ඩේන්ජරස්. කොයි වෙලාවෙ දේව සාපය ඇති වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි නෝහන බුදුමාගේ කාලේ අද වගේ මිනිස්සයා තනිකර තිරිසන් බවට පත් වුණා. ළමයි දූෂණය කරලා මරලා කොටලා කපලා ඕන් නැති විදියට සල්ලි හම්බ කරලා ලෝකෙම විනාශ වුණා. නෝහන බුදුමාගේ මැසේජ් එක පිළිගත්තේ නැහැ. ඊට පස්සේ තමයි අල්ලා සුබාන් තරා නැවක් හදන්න කියලා නැවට නැග්ග 200ට අඩු ගානක්. මෙන්න අද මේ ලෝකේ යන්නේ සහෝදරෝනි අර නැවෙන් බහැපු අය. මොකද දෙවරස්කන්දේ ඉඳලා මීටර් 20ක් වතුර දාලා තියෙනවා සුනාමි. ඒක තමයි ලෝකේ පළවෙනි සුනාමි එක. ඒ බහින්ඩ බහින්ඩ එවරස්කන්ද වටේට ටික 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 අද මුළු ලෝකෙම මිනිස්සයා බෝ වුණා. අදේ මිනිස්සයා යන්නේ දැන් කොයි හොලේ කොයි වෙලේද දන්නේ නැහැ. නැවත ඒ වගේ සුනාමි එකක් ලෝකෙට එන්නේ, භූමිකම්පා එන්නේ,
හුලං එන්නේ වතුර එන්නේ කොයි මොහොතද දන්නේ අල්ලා කියනවා හැබැයි අල්ලා ගැන කියලා අල්ලාගේ මැසේජ් එක දීලා තමයි ඇහුවේ නැත්නම් තමයි පනිෂ්මන්ට් එන්නේ එහෙම පනිෂ්මන්ට් ආපු අය නෝහ නබිතුමාගෙන් පස්සේ මිලියන් ගාණක් විනාශ වෙලා තියෙනවා පොළොව ගිලාන බහලා කඳු පුපරලා කඳු කඳු උඩින් ඇවිල්ලා ගල් වැහි වැහලා මේ වගේ මහා විශාල පනිෂ්මන්ට් දීලා තියෙනවා දිව්‍යන් වහන්සේව අදහන් නැති අයට ඒ වගේම තමයි නබිතුමා ගැන ආදරේ වෙන්න නබිතුමා අර අර නබිගොල්ලෝ ඔක්කොම ගාවට ගිහිල්ලා ඔක්කොම කියනවනේ ඒ හැමෝ නබි කෙනෙක් අතින්ම පව් කෙරලා තියෙනවා ආදම අලිසලාම් අතිනුත් පවක් කෙරුණා විශාල පවක් අර අඹුසැමි වශයෙන් ස්වර්ගයේ හැදිච්ච හැසිරිච්ච එක ඒක තමයි අද ඉතින් අද අපි බෝ වුණේ එහෙම නැත්නම් අද තාම මිනිස්සයා බෝ වෙලා නැහැ අපි මේ මිනිස්සයා පණුවෝ සිංහයෝ බලු කපුටෝ අංගේ බෝ වෙච්ච අය නෙමෙයි ආදම අලිසලාම් මම හව්වා එම නිසා හැම කෙනෙක්ම උනන්දු වෙන්න නබිතුමාට ආදරේ වෙන්න මොකද නබිතුමාට කියලා තියෙනවා නබිතුමා අහලා තියෙනවා යා අල්ලා මට කොච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ කිසිම දෙයක් නැතුව එයාට කොච්චර ප්‍රමාණයක් ස්වර්ගයට ගන්න පුළුවන්ද අල්ලා සුබ්හාන තාලා කියලා තියෙනවා එක තැනක ඔබතුමාට අවසර තියෙනවා ජහන්නම් එකේ ඉන්න 70,000 සනික ස්වර්ගයට දාන්න ඒක කොයි කොයි මොහොතද කියන්න බෑ අල්ලා කියනවා 70,000 ටේක් යූ ගන්න පුළුවන් 70,000 නබිතුමා අහනවා යා අල්ලා තව ඉන්ක්‍රීස් කරන්න කියලා අල්ලා බෑ කිව්වේ නෑ අල්ලා කියනවා 70,000 එකට තව 70,000 ඒතකොට හිතාගන්න 70,000 ගන්න පුළුවන් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් මට මගේ නම්බර තියෙන කොල්ලක් දාලා කියන්න මට නම් හදන්න බෑ මම දැනගන්නවා ඉන්ෂාඅල්ලා මගේ ඉන්නවා උගත් ළමයි 70,000 ඒන්ජල් අල්ලා දැන් අවසර දුන්නා ඒ වගේම තව වැඩි කරන්න කිව්වාම 170,000 කියන්නේ 70,000 10 වනේ 70,000 1,000 එකට 70,000 සුබ්හානල්ලා 1,000 එකට 70,000 එතකොට 70,000 අල්ලාහ් අක්බර් සුබ්හානල්ලා මට කියන්නත් මට ඒ නොලෙජ් එක මදි එම නිසා හිතා ගන්න සවරුදුනි එහෙම කෙනෙක් නබිතුමා හැම කෙනෙක්ම ක්‍රිස්තියානි බුද්දි සින්දු නබිතුමාට ආදරේ වෙන්න සමහර වෙලාවට කරුණාව දක්වන්න වඳින්න බෑ අහන්න බෑ අන්න හොඳට මතක තියාගන්න අපි දාද ජේසුස්වාමි දරුවන් යන්තම් ගලක කකුල වැදුනත් යා ජීසස් කියනවා අපි කියන්නේ යා අල්ලා මුළු මුස්ලිම් ලෝකෙම අය අල්ලා දන්න අය කියන්නේ යා අල්ලා යා අල්ලා ගලක නෙමෙයි ඔළුව නෙමෙයි වැටුණද මොනවා වුණත් යා අල්ලා යා අල්ලා යා අල්ලා යා ජීසස් කියන්නේත් නැ යා මොයිතින් කියන්නේත් නැ මම කිසිම දෙයක් කියන්නේ කියන්නේ යා අල්ලා කකුල වැදුනද ඔළුව වැදුනද පැලුණද මැරුණද කවුරුද වෙඩි තිබ්බද යා අල්ලා ලා ඉලාහ ඉල්ලල්ලා මුහම්මද රසූල්ලා ඔන්න ඔච්චරයි කියවෙන්න ඕනේ ලෝකේ අල්ලා කියන්නේ නබිතුමාට යෝලා ඒන්ජලා ගැබ්‍රියෙල් ආවා කියනවා එම නිසා හැම කෙනෙක්ම උනන්දු වෙන්න නබිතුමාට ආදරේ වෙන්න සහෝදරවරුනි හිතූ ගණ හිතූ හිතූ අය නබිතුමාට ගන්න පුළුවන් ස්වර්ගයේ නරකාදී ඉන්න අය ඒකත් සිරික් කළා නැත්තම් අන්න ඒක හොඳට මතක තියාගන්න සිරික් කියලා කියන්නේ අල්ලාව අතෑරලා අල්ලාව දැනගෙන අල්ලාව දැනගෙන අල්ලාව අතෑරලා කොහේ කොහේ හරි ගල් ඉර හඳ තරු එක එක මිනිස්සුන්ට අරයට මෙයාට රූපවලට විෂ්ණු කතරගම හෝනියන් මෙහෙවට යන කිසිම කෙනෙකුට නෙව එව චාන්ස් හැබැයි අල්ලා හිතූ කෙනෙක් අල්ලා හිතූ කෙනෙක් එතනත් කියන්න බෑ අපිට මොකද අල්ලා තමයි ස්වර්ගයට ගන්නෙත් ජහන්නමකට යවන්නෙත් මේ හිදාය කියලා මේ එළිය දැන් මේ මට මේ එළිය ලැබුණේ ඉරාක් වල ඉරාක් භූමිය අන්තිම නරකම භූමියක් නමුත් නබිගොල්ලෝ ලක්ෂයකට වැඩිය ඉපදිච්ච භූමියක් ඉරාක් හොඳ හොඳ හෝලි තැන් වලට ගිය කෙනෙක් මම ගුණදාස අබ්දුල් රහීම් කුරුපු අද මුළු ඉරාකෙම ඇවිද්දා එක පැත්තක මූසුල් කෝනර එක පැත්තක බස්රා එක පැත්තක ජෝර්ඩාන් බෝඩර් අනිත් පැත්තෙන් ඉරාන් බෝඩර් මේ වටේම ඇවිදපු කෙනෙක් මම කී ඒ ගුණදාස ආණ්ඩුවේ වාහනය ලෝපු කෙනෙක් අපි 2000
මුස්ලිම් කෙනෙකුටවත් මේ එළිය ලැබුණේ නැහැ. ඉරාක් ගිහිල්ලා මයිත් එක්ක හිටපු අය ඔක්කොම නයිට් ක්ලබ් කසිප්පු විස්කි බීලා ඩාන්ස් කරපු අය ඔක්කොම මුස්ලිම් අය. කිසිම කෙනෙකුගෙන් මේ ලකුණ පෙනුනේ නැහැ. එම නිසා මට ස්පෙෂල් මේ එළිය මට ලැබුණා. අද මම මැරෙනකම් කතා කරන්න පුළුවන් වෙනකම් ඇඳට වැටුණත් ඉන්ෂා අල්ලා අල්ලා ගැන මම කියනවා. එම නිසා කීකෝරු වෙන්න එපා සහෝදරෝනි. අල්ලා සත්‍යයි. පෙනෙන්නේ නැති වුණාට අල්ලා සුබ්හානහු තාලා අපිව මවලා තියෙන්නේ මේ ආත්මයේ අල්ලාව දකින්න බෑ. නෙක්ස් ආත්මයේ මීටර් 30ක් රියන් 60ක් උස පුද්ගලෙක් ගෑනු පිරිමි අන්න අල්ලා සුබ්හානහු තාලා අපිව මවනවා අල්ලාව දකින්න පුළුවන් විදියට. අපිට මේ පේන්නේ නැති අද අත්වසම තරහ වෙන්න එපා කිව්වට බුදුදහම දිගටම අපේ සාදුලා කියාගෙන යනවා. මැරි මැරි ඉපදෙනවා ආත්මයක් ආත්මයක් ගාන ඉපදෙනවා. බුදුන් වහන්සේ එක එක ආත්මවල ඉපදිලා කැපිලා කෙටිලා මා විනාශයට වෙලා බුදු බව ලබා ගත්තා කියලා මට නම් පිළිගන්න බෑ ඒක. මොකද අල්ලා සුබ්හානහු තාලා ඩිරෙක්ට් කියනවා අපිව ඉපැද්දෙව්වා අපිට ජීවිතයක් දීලා තියෙනවා මරණය ගන්නවා අපි ආයි ඉපදෙන්නේ නැහැ. අල්ලා සුබ්හානහු තාලාගේ බැංක් එකක් තියෙනවා. ඒ බැංක් එකේ අපේ ආත්මය අල්ලා බාර ගන්නවා. කෙටියෙන් කියනවා නම් අල්ලා තමයි අපේ ආත්මය බාරගන්නේ මරණින් පස්සේ. බුද්දිස් හින්දු ක්‍රිස්තියානි අල්ලාව දන්නේ නැති මුස්ලිම් සහෝදර වරුනි අපේ ආත්මය අල්ලා බැංක් කරලා තියෙනවා. මේ බැංක් එකේ දැම්මා වගේ තමයි. අල්ලා හිතු කෙනෙක් ස්වර්ගයට යනවා. අල්ලා හිතු කෙනෙක් ගින්දරට යනවා. මේක කිසිම සමාවක් නෑ. මොකද මනුෂ්‍ය වර්ගයාගේම නායකයා මවපු ආදම් අලිසලාම මවපු දෙවියන් වහන්සේට තමයි අපි මේ අල්ලා කියලා අමතන්නේ. අන්න ඒ වගේම තමයි හිතාගන්න අපි මොන කොච්චර පව් කළා තිබුණත් අල්ලාගෙන් අහලා අල්ලාව තෝරගත්තා නම් ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් නබිතුමාගෙන් පස්සේ මේ සෑම කෙනෙක්ම මුස්ලිම්. හැබැයි අපි එදින් පස්සේ අනුන්ගේ වස්තුව, ගෙවල් දොරවල්, බිල්ඩින්, හෝටල්, සල්ලි ලෝකේ හැම රටවල් වලින්ම ණය වෙලා සල්ලි වේව ගන්න සම්පූර්ණ තාම. ඉස්ලාම් අනුව තම තමා හලාල් විදියට හම්බ කරගෙන ජීවත් වෙලා මලානම් අන්න අපිට නෙක්ස් මැරෙන්නේ නැති අවුරුදු මිලියන් ගාණක් නෙමෙයි එව එව ලයිෆ් අල්ලා සුබ්හානහු තාලා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දු අල්ලා කඩ කරන්නේ නැහැ. අල්ලා කියපු විදියට හෝලි කුරාන් එකේ විදියට අපි ජීවත් වෙනවා. ඒ හෝලි කුරාන් එකට බය වෙන්න එපා. දුටුතන මරන්න ඒ කාපිර් මේ කාපිර් ඒවා අද කෙරෙන්නේ නැහැ. නමුත් ඒ රටවල් වල ඉස්ලාම් වල ඉස්ලාම් වලට විරුද්ධ આવොත් ඉස්ලාම් රටක ගෲප් එකක් ඒකට අල්ලාගේ මොන දඬුවම්ද කියලා මට තාම තේරෙන්නේ නැහැ. නමුත් දඬුවම් ලැබෙනවා. ඒකට දඬුවම් ලැබෙනවා. දැන් ඒක තමයි ඇති වෙලා තියෙන්නේ යමන්, සූරියා, ඉරාක්, ඉරාන් මේගොල්ලෝ මුස්ලිම්. කුරාන් එක අතේ තියෙනවා. කුරාන් එක අනුව ජීවත් වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ මරාගෙන විනාශ වෙනවා. මොකද අපිට යක්ෂය කොටසක් ඉන්නවා. මේ මිනිස්යාටත් වැඩිය ජින් යක්ෂය කොටසක් ඉන්නවා. මොකද මේගොල්ලෝ ඔක්කොම අල්ලාව ආදාපු අය අල්ලාගෙන් ඈත් වෙලා මේගොල්ලෝ අද මනුස්සයාව විනාශ කරගෙන යනවා. අර මම මුලින් කිව්වා වගේ මම මේක කරන්නම් ඒක ඉන්ෂාඅල්ලා හරිම වටිනවා. මොකද අද මන්තර ගුරුකම් කාර්යෝ ලක්ෂ ගණන් අරගෙන ඉඩම් ආරක්ෂා කරලා දෙනවා, ගෙවල් ආරක්ෂා කරලා දෙනවා, ගම රට මන්ත්‍රීගොල්ලන් අහිටන් නූල් බැඳලා ආරක්ෂා කරලා දෙනවා. ඒ මොනම නූලක්වත් දන්දට හරියන්නේ නැහැ. අපි අතර පව් කෙරුණා නම් ඒ පව් වලට දඬුවම් ලබා ගන්න සිද්ධ වෙනවා. මිනී මරලා තිබුණා නම් අපි අතකොට මල්ලි වගේ කුඩු ගෙනල්ලා මුළු රටම විනාශ කෙරුවා නම් අපේ විලේසුදා මල්ලි වගේ සමාව ගත්තේ නැත්තම් සදාකාලිකම ගින්දර විලේසුදා මල්ලි ප්ලීස් එන්ටර් වෙන්න. ලා ඉලාහ ඉල්ලල්ලා මුහම්මද රසූලුල්ලා ජීල් එකේ හිටියත් කමන්නේ ඉස්ලාම් එන්න. ඒ වගේම සල්ලි තියනවා නම්
කුඩු බීපු අයට සනීප කරන්න ස්පෙෂල් හොස්පිටල් එකක් හදන්න. මං හිතන්නේ පල්ලියක් හදනටත් වැඩිය වටිනාකම ඇති. මොකද අද කුඩු බීලා, කොකේන් බීලා, ගංජරාරක්කු කසිප්පු බීලා දරුවෝ විනාශ කරනවා, පොඩි ගෑනු දරුවෝ විනාශ කරනවා, අම්මා තාත්තා මරනවා, පවුල මරනවා, රටේ ඉන්න දෙන්නේ නැහැ, හැම කෙනෙක්ම මරාගෙන මරාගෙන විනාශ වෙනවා. මේ හැම දේවල්ම අර සෙයිතන්ගේ වැඩ. අද බාණ්ඩ අපි සුපර් මාකට් එකක් මංකොල්ල කාලා කොහෙද අපි යන්නේ? කොහොම හරි නීතියට අහුවෙනවා, ගුටි කනවා. මං හිතන්නේ පොලිසියට අහුනහට පස්සේ මේවා දැනගන්න හොඳ හොඳ පනිස්මන්ට් ලැබෙනවා. යන්නේ වගේ ඊට වැඩිය හොඳයි. අපි දැන් මම අවුරුදු මාෂාල්ලා අවුරුදු 19 ඉඳලා ලයිසන් ගත්තට පස්සේ මම මේ කිසි දෙයකට අපි සහභාගී වුණේ නැහැ. අද මට තිබුණා සහභාගී වෙන්න. මම එක කාලයක් සෙන්ට්‍රල් බැංක එකට සල්ලි ගෙනාවා, මාතර ගාල්ල නුවර බදුළු බණ්ඩාර වෙල ලංකාව වටේම සල්ලි. අපි විශාල ගෲප් එකක් හිටියා. මොනවාද දෙන්නයි සිකියුරිටි දෙන්නයි යන්නේ. අර ඒක ඩබල් බැරල් පතුරන් දෙකයි දාන්නේ. මේවා අරගෙන ඒ කාලේ අවුරුදු 30කට යහපැත්තේ අපි ලංකාව වටේම සල්ලි සෙන්ට්‍රල් බැංක එකට ගෙනාවා. අන්න ඒ වෙලාවේ ප්ලෑන් එකක් දාලා කෝටිපතියෙක් වෙන්න තිබුණා. නමුත් මේවා හරියන්නේ නැහැ. නමුත් මම අදහන දෙවන් වහන්සේ ඒ අදහස් මට දුන්නෙත් නැහැ. මම මිනිස්සෙක් විදියට බොහොම දුක් විඳලා ඉරාක් වලට ගිහිල්ලා අද මට පර්චේස් 14ක පොඩි ඉඩම් කැලක් තියෙනවා. හැබැයි ගල් දොරවල් එච්චර ලස්සන නැහැ. කොහොම හරි ලංකා භූමියේ දෙවන් වහන්සේ මැව්වා ඌ මේ ලෝක භූමියේ මට පර්චේස් 14ක් ජීවත් වෙන්න තියෙනවා. ඒ වගේම කනත්ත ළඟම තියෙනවා. වැඩි දුර ගෙනියන්න ඕනේ නැහැ. මලානම් ගෙදර. තාම කියන්න බෑ, තාම අල්හම්දුලිල්ලා සෞදි අරාබියේ ඉන්නේ. එම නිසා හැම කෙනෙක්ම උනන්දු වෙන්න සහෝදරෝනි, අපි හැමෝම එකම ෆැමිලි එකක්. මම ඉස්ලාම් ගැන වර්ණනා කරන්නේ බය නැතුව සත්‍ය නිසා. හැම කෙනෙක්ම උනන්දු වෙන්න අල්ලාහගේ ධර්මය තෝරගන්න සහෝදරෝනි. අපි එව ලෙඩ නැ, දුක් නැ, අල්ලාහ ගාව මහා පුදුමාකාර වාසනාවන්ත ජීවිතයක් ඌර්ලීන් පිරිසිදු භාර්යාවන් සමග පැලස්සල ජීවත් වෙන ජීවිතයක් අල්ලා සුබාන් තාලා අපිට දෙනව සහෝදරෝනි. එම නිසා මෙන්න මේ ටික හොඳට කටපාඩම් කරගන්න. බිස්මිල්ලාහි රහ්මානි රහීම්. අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානි රහීම්. مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد بسم الله الرحمن الرحيم قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد بسم الله الرحمن الرحيم قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس بسم الله الرحمن الرحيم الله لا إله إلا هو الحي القيوم لا تأخذه سنة ولا نوم له ما في السماوات وما في الأرض من ذا الذي يشفع عنده إلا بإذنه يعلم ما بين أيديهم وما خلفهم ولا يحيطون بشيء من علمه
Wasiyo kursiyo samawati wal ard wala ya'uduhu hibtuhuma wa huwal aliyyul alim. Anna hondata mataka tiyaganna hondata rewind kala hondata igana ganna ada api toyilayak karanda man hitanne mahathara gaalla kattani mahattulu genalla laksha dekak thunak wiyadan karannone සත පහක්වත් වියදම් කරන්න ඕනේ සහෝදරවරුනි මේක ගෙදර හැමෝම අම්මා තාත්තා අක්ක මල්ලි සහෝදරයෝ කියවලා බලන්න මාස 6ක් අවුරුද්දක් ඕගොල්ලන්ට මේ ඇස් දෙකට පෙනෙන්නේ නැති අල්ලාගේ පවර් එක ඔය ලෙඩ දුක් ඉන්න ළමයි ඉන්නවා නම් සනීප ලැබිලා අල්ලාගේ සාන්තිය සමාදානය ගෙදර ගම රට මුළු ලෝකෙටම ලැබෙනවා සත්‍යමයි සහෝදරවරුනි හැබැයි මොන මොනවා හරි දෙයක් අපිට ඇති වෙලා තියෙන්නේ අපි මෝටර් බයික් එකෙන් විනාශ වෙනවා ත්‍රිවිල් එකෙන් විනාශ වෙනවා බස් එකෙන් විනාශ වෙනවා ලොරි වලින් විනාශ වෙනවා කෝච්චියෙන් විනාශ වෙනවා ප්ලේන් එකේ ගියත් විනාශ වෙනවා පයින් ගියත් විනාශ වෙනවා සත්තුන්ගෙන් අපිට විනාශය ලැබෙනවා අලි ගහනවා දුවනවා මේ හැම එකක්ම සහෝදරෝරුනි ලොව පාලනය කරන දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව අපි ලෝකේ ජීවත් වෙනවා දෙවියන් වහන්සේව අඳුරගන්න නැතුව අපි ජීවත් වෙනවා එම නිසා අපි මනුස්ස සංහතියටම ලෝකෙ කොහෙ හිටියත් මේ කරදර ඇති වෙන්නේ මේ ඉන්න යක්ෂයන්ගේ වැඩ නෙමෙයි අල්ලාගේ දේව ශාපයක් අපිට ඇති වෙලා තියෙනවා ඇයි අපි මවපු අපිට කෑම බීම දෙන දෙවියන් වහන්සේව අපි ස්තුති කරන්නේ නැති වරද නිසා එම නිසා ඉරෙන් අපි ප්‍රයෝජන ගන්නවා හඳෙන් අපි ප්‍රයෝජන ගන්නවා තරුවලින් ප්‍රයෝජන ගන්නවා මුළු ගස් ගල් වැල් වලින් ප්‍රයෝජන ගන්නවා මේ ඔක්කෝම සියල්ලෝම අධිපති මැව්වා වූ අල්ලාව තෝරගන්න බලන්න සහෝදරවරුනි අල්ලා දන්න ඇති අය මේ ලෝක සබහ ධර්මයක් නෙමෙයි මේ සබහ ධර්මයට අයිතිකාරයෙක් ඉන්නවා එයා තමයි අල්ලා සුබාන තාලා අල්ලාගෙන් අහලා බලන්න අල්ලා ගැන දැනගන්න මේ ලෝකේ මුස්ලිම් රටවල් ටිකක් ගහගන්නවා කියලා අල්ලාව අතාරින්න එපා ඒ අල්ලා මොනවා හරි හේතුවකට ඒ මිනිස්සු අල්ලාව අදහන්නේ නැහැ කුරාන් එක ෆලෝ කරන්නේ නැති නිසා ඒගොල්ලන්ටත් මුස්ලිම් ලෝකයේ අයටත් අද දේව ශාපයක් ඇති වෙලා තියෙන්නේ එම නිසා මේ දේව ශාපයෙන් ගැලවෙන්න නම් කුරාන් එක බලන්න ඒන්ජල් ගැබ්‍රියෙල් මම අපිට දුන්නේ කුරාන් එක විශ්වාස කරන්න කුරාන් එක බලන්න තද විශ්වාසයක් කරන්න මේ ලෝකයේ මැවුම් කාරෙක් ඉන්නවා එයා තමයි අල්ලා. ඉරට වැඳලා වැඩක් නැහැ. ඉරාන් එක අවුරුදු 1000 ගණක් ඉරට වැඳා. යමන් එක අවුරුදු ගණන් ඉරට වැඳා. මුළු ලෝකෙම ඉරට වැඳා. අදත් අපේ Hindu භක්තිකයෝ ඒ විදිහටම ඉරට වැඳගෙන යනවා. සුබ්හානල්ලා. මේක පොඩි රටවල් ටිකක් නෙමෙයි ඉරාන්, යමන් වැඳා. අද බලන්න මේගොල්ලෝ ඒ ඉරා පැරලා දාලා ඉර මවපු දෙවන් වහන්සේ වාදාගෙන යනවා. පොඩි වරදක් නිසා ඉරාන් එක නොමග යනවා මේක වැඩි කල් හිටින්නේ නැහැ මොලේ තියන අය තව ඉස්සරහට ඉපදිලා අල්ලා රසූල්ගේ මාර්ගයට ඉරාන් ලිබියා සූරියා ඉරාක් ඉරාන් මේ හැම රටක්ම එකම නබිතුමාගේ මාර්ගයට එක්ව වෙනවා ලා ඉලාහා ඉල්ලල්ලා මොහම්මද් රසූල්ලා කියමින් මුළු ලෝකෙම අල්ලාගේ පැත්තට එනවා ඒක යේසුස්තුමා යේසුතුමා බහින වෙලාව බොහොම ළඟයි වැඩ ටිකක් වෙනවා සිග්නල් ටිකක් නබිතුමා කියලා තියෙනවා ඒ සිග්නල් එකෙන් ලොකුම සිග්නල් එක තමයි මොහම්මද් නබිතුමාගේ පැමිණීම මිනිස්සයා නොයෙක් නොයෙක් වලට ගල් වලට මැටි වලට වැදපු නිසා අල්ලා සුබ්හානහු ව තාලා ඒන්ජල් ගැබ්‍රියෙල් ලව්වා මොහම්මද් නබිතුමාට මේ මැසේජ් එක දීලා මොහම්මද් නබිතුමා හෝලි කවුබ එක ක්ලීන් කළා අද එතන මොනම පොඩි ගල් කැල්ලක්වත් හෝලි කවුබ එක ඇතුලේ නැහැ. නමුත් මේ රටවල් වටේම හිටපු රජගොල්ලොන්ගේ 360 ගාණක් රූප තිබිලා තියෙනවා. එදා බුදුන් වහන්සේගේ මොනම රූපයක්වත් නැහැ සහෝදරෝරුනි. සැකෙන් බොරුවට කියන්න එපා. කිසිම මං දැක්ක සමහර තීරණ කියනවා මක්කම බුද්ධඝම තිබුණා කියලා. නෑ නෑ. බුද්ධඝම බුදුන් වහන්සේ මේ පැත්ත බලාගෙන වතුරවත් දීලා නැහැ ඒ කාලේ. මොකද එච්චර ගින්දර ලෝකයක් අදත් එහෙමයි. අද මම ඉන්නේ පල්ලිය බොම කිට්ටුව.
ගලක් තියෙනවා ඒ ගලේ දකුණු පැත්තේ මම ඉන්නේ වම් පැත්තේ කිලෝමීටර් ටැක්සිය ගියොත් රියල් 10යි බස් එකේ ගියොත් රියල් 3යි මම එච්චර මක්ක පල්ලිය කිට්ටුව ඉඳගෙන මම මේ දේශනා කරන්නේ අල්ලාගෙන වර්ණනා කරන්නේ එම නිසා වරදවා තේරුම් ගන්න එපා හෝලි කවුබෑක වටේ මේ සෞදිය වටේ හිටපු කිසිම කෙනෙක් මුස්ලිම් නෙමෙයි නබිතුමා පොඩි ලියුම් කැලක් කරියා නබිතුමත් ගියා නබිතුමාගේ යාළුවෝ හිතමිතුරෝ සහාබිගොල්ලෝ මුළු ලෝක වටේම ගොඩාක් රටවල්ට එදා ගියා 10යි 15යි 20යි එක්කෙනයි දෙන්නයි එක වෙලා මුළු මේ වටේටම නබිතුමාගේ මැසේජ් එක ගියා ඒ වගේම අද ඒ රටවල් බලන්න මුස්ලිම් රටවල් විශාල ගොඩක් තියෙනවා නමුත් මේගොල්ලෝ හරියාකාර හරියට අල්ලාව අදහන් නැති නිසා මෙන්න මේ දේව සාපය ඇවිල්ලා තියෙනවා අද ඇත්ත වශයෙන්ම මම දන්නවා සමහර වෙලාවට මමත් ටිකක් එහෙම වෙන්න අරගයි ආඩම්බරයට මමත් හිතනවා මේ වගේ වැඩ කරන නිසා මම ඔහෙ මූණකට හොදලා ගෙදර සලා කරමු කියලා ඒ හිත සෙයිතාන් එන්නේ නමුත් අපි ගංගොල අපි පල්ලියට පස්වේල සලායකට පල්ලියට යන්න ඕන. එතකොට තමයි අපිට නියම ප්‍රතිඵල ලැබෙන්නේ. ඉන්ෂාඅල්ලා එක එක එක්කෙනා ගංගොල ඉන්න අය ඒ වගේ යන්න ඕන. අන්න ඒ වගේම තව හොඳට හිතාගන්න මුස්ලිම් හෝ නන් මුස්ලිම් 13 14 15 අරබි නෝම්බි ටිකක් නබිතුමා කියලා තියෙනවා. සවුන්ද බ්‍රහස්පතින්ද කියලා තියෙනවා. දවසක් අර දවසක් කියලා තියෙනවා. නබිගොල්ලෝ අල්ලපු නෝම්බි 13 14 15 සවුන්ද බ්‍රහස්පතින්ද දවසක් අර දවසක්. මෙන්න මේ දවසක් අර දවසක් නෝම්බිය රෙස්ට් එකේ ඉන්න අයට අල්ලන්න පුළුවන්. ලංකාවේ මුස්ලිම් අය ඉන්නවා. අද දරුවන්ගෙන් කාලා බීලා පල්ලිය කිට්ටුව ඉන්න අය බය වෙන්න එපා මලත් ස්වර්ගේ සුයිසයිඩ් වෙන්නේ නැහැ අල්ලා වෙනුවෙන් දවසක් අර දවසක් නෝම්බියක් අල්ලගෙන බලන්න මුස්ලිම් කෙනෙක් එන්නේ ඉන්න තව තවත් ජීවතුන් අතර ඉන්නත් පුළුවන් ලඩක් දුකක් කරදරයක් නැතුව ඒ වගේම 13 14 15 අතාරින්න එපා නෝම්බි මාසෙ විතරක් නෙමෙයි නෝම්බි සවුන්ද බ්‍රහස්පතින්ද මෙන්න මේවා අල්ලගෙන අල්ලාත් එක්ක අපි හුඟා කිට්ටුයි සුබහානල්ලා අල්හම්දුලිල්ලා අල්ලාහු අක්බර් ලා ඉලාහා ඉල්ලල්ලා මුහම්මද රසූලුල්ලා මෙන්න මේවා හරි ලේසි මේවා එච්චර අමාරු නෑ සුබහානල්ලා ඕන කෙනෙකුට කියන්න පුළුවන් අපේ රංජන් රාමනායක මහත්මයා කියනවා පාර්ලිමේන්තුවේ මං ආගෙන දවසක් සුබහානල්ලා අල්හම්දුලිල්ලා අල්ලාහු අක්බර් ලා ඉලාහා ඉල්ලල්ලා මුහම්මද රසූලුල්ලා මරණකම් කියාගෙන යන්න ඉස්ලාම් කෙනෙක් නූනක් අල්ලාහ් සුබ්හානු තාලා ස්වර්ගෙ දෙන්න පුළුවන් මොකද ස්වර්ගෙ දෙන්න මේ ලෝකේ නබිවරු 124000ක් කිසිම කෙනෙකුට බෑ අල්ලාහ්ගේ අවසර ඇතුව ඒ නබි ගොල්ලන්ට චාන්ස් එක දෙන්න පුළුවන් අපිට කියන්න බෑ කොයි කෝ කෙනෙක් ලැබෙයිද කියලා හැබැයි මට ස්වර් ගැරන්ටි කරන්න පුළුවන් නබිතුමාට චාන්ස් එක දීලා තියෙනවා 70,000 මිනිස්සු ගන්න පුළුවන් ඒ වගේම තව වැඩි ඉල්ලුවාම 70,000 සුබ්හානල්ලා විශාල ගෲප් එකක් නබිතුමාට ස්වර්ගයට ගන්න පුළුවන් හැබැයි රූප වඳින අය පොලියට දෙන අය නෝ චාන්ස් කවුරු හරි මිලියන් ඩොලර් පොලියට අරන් තිබුණා නම් දීලා තිබුණා නම් නවත්තලා අල්ලාහ්ව තෝරගන්න ලා ඉලාහ ඉල්ලල්ලා මොහම්මද රසූලුල්ලා අල්හම්දුලිල්ලා සමාව දෙනවා එහෙම නැත්නම් ඒ පොලියට ගත්තු එකේනා මුස්ලිම් උනත් මුස්ලිම් ස්වර්ගෙ හම්බෙන්නේ නැහැ. අන්තර මතක තියාගන්න. මේ පොඩි පොඩි නෙමෙයි මිලියන් ඩොලර් කන්ටේනර් ඩොලර් පොලියට අරගෙන තියෙනවා අල්ලාහ්ව දන්නේ නැතුව. අන්න දැන් කලිමා කියන්න ඉස්ලාම් වෙන්න 0. ඔයාගේ ෆයිල් එක 0. හැබැයි සුදු පිටු තියාගන්න බලන්න මොනම දෙයක්වත් නරක වැඩ නොකර හිටියොත් තමයි ඒතර ස්වර්ගෙ හම්බෙන්නේ. ඒ වගේම ගස් ගල් වැල් ඉරහඳ තරු වඳින්න නැතුව හිටියොත් අල්ලාහ් සුබ්හානු තාලා කියන්න බෑ බල්ලන්ට බල්ලුන්ට බලලුන්ට වතුර දීපු නයිට් ක්ලබ් වල සේවය කරපු අපි අක්කලා නංගිලට ස්වර්ගය අල්ලා දීලා තියෙනවා ඒ කියන්නේ ගණිකාවන් සිංහලෙන්ම කියනවා නම් ගණිකාවන්ට ස්වර්ගය අල්ලා දීලා තියෙනවා බල්ල බල්ලුන්ට වතුර දීලා එම නිසා ස්වර්ගේ කොයි කොයි එක්කෙනාට ලැබෙයිද කියලා කියන්න බෑ හැම කෙනෙක්ම උනන්දු වෙන්න ඒ චාන්ස් එක ලබා ගන්න අද අපි මෙහෙම හිටියට අල්ලා ගොඩක් දේවල් මේ ලෝකෙම පෙන්නුම් කරලා තියෙනවා
බණමේ සත්තු කපන එකට අපිට දොස් කියනවා. නමුත් ඊබ්‍රහීම් නබිතුමාට කියනවා අල්ලා අල්ලා අහනවා ඊබ්‍රහීම් අල්ලා ඊබ්‍රහීම් නබිතුමා අල්ලාගෙන් අහනවා යා අල්ලා මරණින් පස්සේ කොහමද නැගිටින්නේ? නබණ මෙච්චර විශාල ගිනි මැලයකින් බේරිලා ඉරාක් ඉඳලා ලෙබනන් ගිහිල්ලා ජෝර්දාන් ගිහිල්ලා ඔය වටේ කරකිලා ඊජිප්තු ගිහිල්ලා යමන් විශාල රටවක් ටිකක් ජෝර්දාන් ඇතුළු ඔය රෞමෙම කරකිලා ඇවිල්ලා අල්ලාගෙන් අහනවා යා අල්ලා මම කොහොමද මරණින් පස්සේ නැගිටින්නේ? ඔබට සැකද? අල්ලා අහනවා. අල්ලා ඩිරෙක්ට් කතා කරපු නබි කෙනෙක්. නමුත් අල් ඊබ්‍රහීම් නබිතුමා කියනවා යා අල්ලා මගේ දේව විශ්වාසය වැඩි වීම සඳහා. තමන්ටත් අපිට ඕන දෙයක් අහන්න පුළුවන්. ඒ වගේ නබිගොල්ලෝ ඇහුවා වගේ පොඩි පොඩි දේවල් අපිට අහන්න පුළුවන්. ලෙඩ සුව කරලා දෙන්න, මගේ මෑණියන්ව සුව කරලා දෙන්න, තාත්තව සුව කරලා දෙන්න, ළමයි සුව කරලා දෙන්න, ඇස් අන්ධ අය බාගෙට ඇඳ අය සනීප කරලා දෙන්න, මේ වගේ සුළු සුළු මොනාරි හේතුවකට අල්ලා සුබාන් තලා ඒ විදිය පරීක්ෂා කරනවා. මොකද මේ ළමයි අපේ නෙමෙයි, අල්ලාගේ. අල්ලා දීපු ළමයි මුළු ලෝකෙම බිලියන් ගානක්. එනම නිසා සුබ්හානල්ලා ලයිලා ඉල්ලා මොහම්මද රසූලුල්ලා අන්නේ වගේ සහෝදරෝරණි මට ඒ කතාව එහෙම්මම බලන්න ශෛතාන් කොහොමද පවර් එක මට අමතක කෙරුවා මං කියාගෙන ආපු දේ. එම තමයි ශෛතාන් බලගත්තු කෙනෙක්. එයත් අපි හැමෝම ස්ථීර වෙන්න ඕනේ. විශේෂයෙන් ක්‍රිස්තියානි සමාජය අය පිළිගන්නම වෙනවා කුරාන් එක. මොකද ඒන්ජල් ගැබ්‍රියෙල් ක්‍රිස්තියානි ලෝකයේ දන්නෝනේ. ඒ ක්‍රිස්තියානි ලෝකයේ අය දන්න ඒන්ජල් ගැබ්‍රියෙල් තමයි නබිතුමාට මේ කුරාන් එක දීලා තියෙන්නේ. සලායක පුරුදු කරන්න දීලා තියෙන්නේ. අද බණ අපි පසුගිය අපිට නොම්බියක් ඉවර වුණා. තව ඉස්සරහට එනවා හැමදාම එනවා. ඒ නොම්බියේදී අපි ගෑනු පිරිමි කසාද අද රෑ බැන්දක් රෑට ඉන්න පුළුවන්, දවල්ට ඉන්න නැහැ. පහුවදාට අපි නොම්බි. ලෝකෙම කසාද බඳින්න ඒ කාලේ පොඩ්ඩක් මගාරිනවා. නොම්බිට ඉස්සලා බඳිනවා, එම නැත්නම් නොම්බියෙන් පස්සේ බඳිනවා. ඒ බැන්දත් හරි රෑට පතුර කියන්නේ නොම්බි අල්ලලා ඉවර වෙලා අපේ භාර්යාවත් එක්ක ඉන්න පුළුවන්. අද බලන්න ලෝකෙ මොන තරම් දූෂණ අපරාධ කරනවද මේ නොම්බි මාසේ දේව විශ්වාසයේ නැති අය අතර. ලන්ඩන්ද, ජර්මන්ද, රසියාද, ඇමරිකාද, චීන, චයිනා, බුරුමා, සුබ්හානල්ලා මුළු ලෝකෙම එක මිනිසයා ගෑනු 4-5 දෙනා අරගෙන සන්තෝෂ වෙනවා නේද සහෝදරෝරුනි? පැය 24ම බලන්න මුස්ලිම් ලෝකයාගේ ඊමාන් එක ඉවසීම කොච්චර විශාලද කියලා. අලුතෙන් බැඳපු අය වුණත් කිසිම කෙනෙක් තමන්ගේ පවුලගේ අතින් අල්ලන්නත් තියෙන්න ඕන ලොකු ශක්තියක්. මොකද ආශාවක් ඇතු එතිවෙන් නැති විදියට අතින් අල්ලන්න පුළුවන් කෙනෙකුට පමණයි තමන්ගේ භාර්යාවගේ අතින් අල්ලන්න පුළුවන්. හරි අමාරුයි. අද මේ මිනිස්සු නොයෙක් බයිලා ගහනවා. ඒ වුණාට මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙකුට ඒ කාම ආශාවෙන් ගැලවෙන්න හරි අමාරුයි. නමුත් අද අපි බිලියන් 2ක් මුස්ලිම් ලෝකේ දවල්ට මේ ඉවසීම තියෙනවා. මොකද අද අපි දවල් රැ කියලා නැහැ. අපිට හිතිච්ච වෙලාවට අපි ඒ දේ කරනවා, සන්තෝෂ වෙනවා. නමුත් ඉස්ලාම් ලෝකේ සම්පූර්ණ තානං හදිස්සියෙන් හරි මම එහෙම දෙයක් කරොත් රමදාන් මාසේ එක දවසක් මම කරොත් මම දවස් 60ක් නොකඩවා නොම්බි අල්ලන්න ඕන. ඒක තමයි මට පනිෂ්මන්ට් එක. මගේ පනිෂ්මන්ට් එක මගේ පවුලත් එක්ක රමදාන් වල මම සන්තෝෂ වුණා නම් මට පනිෂ්මන්ට් එක මාස 2ක්. මේ පැය 12 අපිට ඉවසගෙන ඉන්න බැයිද? රාත්‍රී කාලේ නොම්බි ආරයට පස්සේ ඉන්ෂාඅල්ලා පාන්දර ඊගාව අදාන් කියනකම් කාලා බීලා සන්තෝෂෙන් ඉන්න පුළුවන්. අල්ලා සුබ්හාන තාලා අපිව එහෙම අපහසුතාවයට පත් කළා නැහැ. අල්ලා කැමති විදියට අපිව පත් කළා තියෙනවා. එම නිසා සහෝදරවරුනි, අපි විශාල ලෝකයක් නරකාදියට යනවා. එම නිසා මේ සත්‍ය ධර්මය
අල්ලා සුබානු තාලා අතෑරියන ආදම් අලිස්ලාම් ඉඳලා නබිවලු එක්ලක්ෂ විසි හතරදාහක් මාර්ගෙන් අල්ලා ගැන වර්ණා කරගෙන එනවා. ඒ වගේම අතෑරියන මම වගේ අය මල්ටි බිලියන් ත්‍රිලියන් අල්ලා ගැන දැනගෙන අල්ලාව වර්ණා කරගෙන එනවා ඉස්සරහට. එම නිසා මොහොමද් නබිතුමා ඉඳලා ජේසුතුමා ඉඳලා ආදම් අලිස්ලාම් යනටකම් මේ කොණ්ඩේ රවුල තිබිලා තියෙනවා. කියන්න පුළුවන් නම් හරිම ග්‍රේට්, වටිනාකම වැඩි, පොයින්ට් වැඩි. අද අපේ ගංගොල ඉන්නවා අවුරුදු 60 70 පැනපු අයට මොන සෝබනද මොන එළියද අපිට ඕනේ? මේක ලොකු එළියක්. මේ එළිය රවුල අවුරුදු 55 60 පැනනට පස්සේ තියන්න මොකද්ද අපි? ඇයි මේ අපි ඇයි මේ නබිතුමාගේ සුන්නත් එකට ලැජ්ජ වෙන්නේ, බය වෙන්නේ? ජේසුතුමා ගාව තිබුණා, මොහම්මද් නබිතුමා ගාව තිබුණා, ආදම් අලිස්ලාම් ළඟට යනකම් මේ රවුල තිබුණා. පරණ අය, මුස්ලිම් අය ලංකාවට ආපු අයක බලන්න සෑහෙන විශාලයි රවුල. ඉතින් මේ රවුල මේ ඒ ආපු අය විතරක් නෙමෙයි, අපේ රට ලන්ඩන් එකෙන් ඇල්ලුවද ඒගොල්ලොත් මුස්ලිම් තමයි මුල. හොලන්ඩ එකෙන් ඇල්ලුවද මෙවුනුත් මුස්ලිම් තමයි මුල. පෘතුගීසි ආවද ලංකාව අල්ලන්න මුනුත් මුස්ලිම් තමයි මුල. මේ ඉස්ලාම් වල ඉඳලා තමයි මුළු ලෝකෙටම මිනිස්සු ගිහිල්ලා නන් මුස්ලිම් වෙලා නන් මුස්ලිම් විදියට ලෝකෙ හැසිරෙව්වා. අද මුස්ලිම් අයව විනාශ කරලා කවුද මේ? මුස්ලිම් තමයි මුස්ලිම් අය විනාශ කරලා අද මේ ඒගොල්ලොත් විනාශ වීගෙන යන්නේ. ඒ මොකද ආදම් අලිස්ලාම් පළවෙනියෙන් ජීවත් වුණේ මේ මක්කා දේවස්ථානය හදාගෙන. මේ මක්කා වලින් මිලියන් ගණක් ජාතිය බෝ වුණා. මුළු වටේටම යමන් සූර්යා ඉඳලා මුළු ලෝකෙටම මිනිස්සු බීලා ගියා බෝට්ටු වලින් එක එක ක්‍රමයට. නමුත් සමහර අය ඒ රටවල් වල ගිහිල්ලා ආගම අදහන්න නැතුව නිකාම්ම ඒ රටේ මිනිස්සු විදියට ජීවත් වුණා. නමුත් අද මිනිසුන්ගේ හිතේ මේ අවුරුදු 7-800 වෙළඳාමේ ආපු අය කියලා. ඒක නෙමෙයි, වෙළඳාමට ආපු අය තමයි මුල ඉඳලා අවුරුදු මිලියන් ගාණක් ඉඳලා ලෝකෙ කැරකෙන මුස්ලිම් ජාතිය තමයි මේ නන් මුස්ලිම් වෙලා තියෙන්නේ. මම ගැරන්ටි කරනවා අද මේ එක එක දෙවියෝ අදහගෙන මන්තර සූස්තර කරගෙන තුවිල් කරගෙන බෙල්ල වනාගෙන මේ වද බිඳගෙන යන්නේ ඔක්කොම සහෝදරවරුනි අවුරුදු 1000 ගාණන් උඩ ආපු මුස්ලිම් අය තමයි අද මේ නොමග යන්නේ හින්දු, බුද්දිස්, ක්‍රිස්තියානි වෙලා. මම බලන්න මේ සමහර ලංකාවේ තියෙන පොඩි රජකතා හෙන්නම් තියෙනවා. එක රජ කෙනෙක් කුරුණෑගල කොහෙද යනකොට මුස්ලිම් දරුවෙක් දැකලා ඒ මුස්ලිම් දරුවා කසාද බැඳලා එයාට දාව දරුවෙක් ඉපදිලා මේ දරුවා බේරුවල ගිහිල්ලා අරාබි ඉගෙනගෙන නැවත මෙයා ඉස්ලාම් ඉගෙන ගත්තට වැඩක් උනේ නැ. එදා හිටපු අයගේ දුර්වලකම මං හිතන හැටියේ රජගේ දෙට්ට එන වස්තු ඔක්කොම එයා අරගෙන ඔය ඔය මොනවාද මේ කැලෑවේ තියෙන වස්තුව හොයන්න ගිහිල්ලා රිදී රත්තරන් මුතුමැණික් නිදහන් හොයන්න ගිහිල්ලා එයා ගෲප් එකකට මාට්ටු වෙලා එයා විනාශයට පත් වුණා. එයාගේ බෙල්ල දෙකට කැඩෙන්න ඒ ගලේ ඉඳලා වැටලා තියෙනවා. අන්න ඒ එතන මම හිතන්නේ මුස්ලිම් ගමකුත් තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද ඒ ගම කියලා. මම දැනගන්න ඕනේ ඉස්සරහා. මේ ළඟදී නෙට් එකේ දාලා තිබුණා ඒ ප්‍රෝග්‍රෑම් එක. මාෂාල්ලා මොන මම හිතන්නේ ඒක නිකන් දේවාලේ වගේ. අද එතන මුස්ලිම් අය ඉන්නවා. ඉතින් බලන්න මෙයා ඉස්ලාම් වල නබිතුමාගේ මැසේජ් එක හරියට දුන්නා නම් මොන විදියට ඇද්ද? මෙන්න මේ වගේ දුටු ගැමුණු ද මුස්ලිම් තමයි, එලාරද මුස්ලිම් තමයි, අපේ ප්‍රභාකරන් මහත්මයාද මුස්ලිම් තමයි. නමුත් නොදැනුවත්ව නන් මුස්ලිම් අර දෙවියන්ට විරුද්ධව ඉන්න පක්ෂේ වගේ යක්ෂයෙක් වෙලා මේ ලෝකෙන් නැතුව ගියා. නමුත් අද අපි දෙමළ, සිංහල, ක්‍රිස්තියන්, මුස්ලිම් අපි ඔක්කොම එක ෆැමිලි එකක් සහෝදරවරුනි. වෙන් කරන්න එපා. මට හරිම දුකයි. මම දැක්ක ප්‍රෝග්‍රෑම් එක අනුරාධපුරේ අර නයිට් ක්ලබ් එක විනාශ කරපු අපේ ගෲප් එකේ සාදු කෙනෙක් කියනවා හම්බයෝ හම්බයෙන්ගේ කඩින් බඩු ගන්න එපා.
ඒකමයි කියන්නේ සාදු. ඉතින් මේ එයත් හම්බෙක් තමයි. මොකද එයා සිංහෙක් නිපදිච්ච කෙනෙක් නෙමෙයිනි. ඒ සාදු සිවුර දාගෙන හිටියාට ඒ සාදු પરම්පරාවෙන් ආපු හම්බෙක් තමයි. එම නිසා එහෙම කියන්න එපා. තේරවරුනි, සාදුලවරුනි, ස්වාමිවරුනි, පාස්ටර්ලවරුනි, පොප්තුමනි අපි ඔක්කොම එකම අම්මා තාත්තගේ දරුවෝ ආදම් මම මම හවගේ දරුවෝ. හම්බය කියන්නේ අර හම්බ නැවේ ප්‍රශ්නයක්. තම්බියා කියන්නේ මල්ලි. නාන කියන්නේ අයියා. මරක්කලේ කියලා අර පොඩි කතාවක් තියෙනවා. මේ මේවා කියලා නිකන් මේ උතුම් ජාතිය පහත් විදියට කතා කරන්න එපා. මොකද අපි පහත් දේවල් වලට වඳින්නේ නැහැ. අපි වඳින්නේ ඉරහඳතරු ගස්ගල්වල් මුළු ලෝකෙම මමපු ඒ ਸਰව බලධාරී දෙවන් වහන්සේ විතරයි කියන්නේ වඳින්න කියලා. එයාට තමයි මුස්ලිම් ලෝකයා වඳින්නේ. ඔය බයින්න ඔය බලන්න ඔය වඳින අය ඇත්ත වශයෙන්ම අපි බුද්ධාගමේ අය වුණත් බලන්න කොහෙද බුදුන් වහන්සේ කිව්වේ වඳින්න කියලා. රූපය හදන්න කිව්වද වඳින්න කිව්වද? කතරගම දෙවියෝ, හූනියන් දෙවියෝ, සමන් දෙවියෝ, අයනායක දෙවියෝ, ගැඩබිල්ල දෙවියෝ මේ ඉන්න දෙවියෝ 33 කෝටියක් කොහෙද කොයි පොතේද කිව්වේ මට වඳපල්ලා බලව බේරන්න. මේ දෙවියන් ඔක්කොටම ළමයි ඉන්නවා, පවුල ඉන්නවා. මේවා බොරු කතා නෙමෙයි, ඒවා සත්‍යයි. මේ රජගොල්ලෝ, ඒගොල්ලෝ රජගොල්ලෝ. මේ රජගොල්ලන්ට වඳින්න බෑ සහෝදරවරුනි. මට වඳින්න බෑ, මගේ දරුවෙක්වත් මට වඳින්න දෙන්නෙත් නෑ මං. ගහනවා පොල්ලක් කරා මට වඳින්න කවුරු හරි ආවනම් මම ගහනවා උට, මගේ දරුවෙක් හරි කම නැහැ ගහනවා. වඳින්න බෑ. අපි වඳුන් ලබා ගන්න සුදුසු අය නෙමෙයි. වඳුන් ලබා ගන්න මැවුම්කාරයෙක් වෙන්න ඕනේ. මෙන්න මැවුම්කාරයා. මෙන්න කියන එක්කෙනා. අල්ලා පමණයි කියන්නේ අල්ලාට වඳින්න කියලා. මනුස්සයා විතරක් නෙමෙයි, ජින් ඇන් ඉන්සාන් විශාල ගෲප් එකක් මේ ලෝකෙ ඉන්නවා. හවු වෙන්න එපා. මේ අරයා මෙයා ඉපදිලා, අරයා මෙයා ඉපදිලා, පොඩි දරුවෝ ඇක්සිඩෙන්ට් වෙලා ඉපදිලා කියලා කතා කරනවා කියලා කියන්නේ සහෝදරවරුනි විශ්වාස කරන්න නොපෙනෙන ලෝකෙ ජින් වර්ගයක් ඉන්නවා. මේගොල්ලන්ට කියන්නේ යක්ෂයෝ, පිරේතයෝ, භූතයෝ. මෙන්න මේ භූතයෝ මැරෙන්නේ නැහැ අවුරුදු 1000 ගණන් මං මලාට පස්සේ. මම විදියට ගෙදර කවුරු හරි කතා කරනවා මේ භූතය ඇවිල්ලා. දැන් කතරගම දෙවියන්ට මම මුල ඇදහැව්ව දන්නේ නැතුව දැමව දන්නවා. කතරගම දෙවියන් වහන්සේ බොරු නෙමේ, සත්‍යයි. එදා එක කාලෙක ජීවමාන වුණා අවුරුදු ගාණක් මලා. අන්න ඒ ආරූඩෙන්, ඒ දෘෂ්ටියෙන් මෙන්න මේ එළියේ ඉන්න එකෙක් උදව් කරනවා. මොකද අල්ලා සුබතාල පොරොන්දු වුණා අල්ලා ගාව ඒ ජින්ගේ නායකයා, යා අල්ලා මම අල්ලා ගාව කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. මේ 33 කෝටියම මේ මැරිච්ච අයට, මේ 33 කෝටියක් ඉන්න යක්ෂයෝ මේගොල්ලන්ගේ ආරූඩෙන් මනුස්සයාව ලෝකෙ හොල්මන් කරන් යනවා. අල්ලාගේ පැත්තට එන්න දෙන්නේ නැහැ. පරිස්සම් වෙන්න සහෝදරවරුනි. අර එක අපේ මහත්තෙක් ගාමිණී බණ්ඩාර, මම හිතන්නේ නුවර බණ්ඩාර අම්මාන් කෝවිලේ කපු මහත්තයා, කන්ටේනර් 10කට අර පිත්තල පහන් තියෙනවා. රත්තරන් මං හිතන්නේ යාට තියෙන කන්ටේනර් එකකට පුරවන්න රත්තරන් මේ දෙනවා. මේ අර ඇත් දෙකට පේන්නේ නැති ජින් භද්‍රකාලී අම්මගේ නාමෙන් ඇවිල්ලා එක එක සුළු දේවල් ටැම්පරි ටැම්පරි. මේවා ස්ථීර නැහැ. ස්ථීර කරන්න නම් එයා මුස්ලිම් කෙනෙක් වෙලා මොනම රූපයක්වත් නැතුව අල්ලාගෙන් අහලා පටන් ගත්තා නම් සුබානල්ලා ලංකාව පිරෙන්න පිත්තල පහන් හම්බෙයි එයාට. කිසිම කෙනෙකුෙන් ආන්න බෑ. ඒ වගේම අපේ වෙද මහත්තයා තෙල් අත ගාලා ලෙඩ සනීප කරන අන්න එයාටත් ඉන්නවා මේ කවුරු හරි ජින් කෙනෙක්. මොකද හොඳ කෙනෙක් වෙන්න බෑ. මං දැක්කා එයාගේ අර දේවාලේ ඇහෙන් මෙහෙන් කරකිලා බල්ලෙක් දුවනවා අර දේව ඇතුලෙන් හිටන්. බල්ලෝ වෙන්න බෑ දේව භක්තිය තියෙන තැන්වලට. යක්ෂයෝ ඉන්න තැනට බල්ලෝ වෙන්න පුළුවන්. අන්න ඒකෙන්ම මම හිතාගත්තා මෙයා ගාවත් පාපුල් ජින් කෙනෙක් මේ විශ්වනාදන් මහත්මයාට උදව් කරනවා. හිතාගන්න ඉන්දියාවේ සායි බබාට කවුද උදව් කරේ? අන්න ඒ ක්‍රමයට තමයි අපේ වෙද මහත්තයාටත් නුවර අම්මාන් කෝවිලේ මහත්තයාටත්
ලෝකෙ කවුරු හරි මේ වගේ දෙයක් කරනවා නම් ඇමරිකා ලන්ඩන් රසියා මේ හැම කෙනෙකුටම අප්‍රිකන් රටවල් වලත් ගොඩාක් මේ වගේ වැඩ කරනවා මේ හැමම කරන්නේ මෙන්න මේ එළියේ ඉන්න ජින් පවර් එක ලෝකෙ ඕන කෙනෙකුට ගන්න පුළුවන් දෙවියන් වහන්සේට ආදරයක් කරුණාවක් නැති කෙනෙකුට මෙන්න මේ පවර් එක ගන්න පුළුවන් අල්ලාහ් උදව් කරනවා ඒ කියන්නේ අල්ලාහ් උදව් කරනවා කියන්නේ අල්ලාහ් දෙනවා යාට මේක ලස්සන කරගෙන යන්න මාෂාල්ලා පලයන් සමාව අරගෙන ආවොත් ගොඩ එහෙම නැත්නම් එයා සදාකාලිකම මේ ලෝකෙත් යක්ෂෙක් වෙලාම ජීවත් වෙනවා ඒ ලෝකෙත් සදාකාල එව පනිස්මන් අල්ලාහ් ගාව නිරාගින්දර මං හිතන්නේ ලෝකේ භාගකට වැඩිය විශාල ගින්නක් තියෙනවා වලක් තියෙනවා මෙන්න මේ වලට යනවා අල්ලාහ්ව දන්නේ නැති හැම කෙනෙක්ම මම වුණත් මේ වගේ ඉඳලා අනිත් පැත්ත හැරුණොත් අන්න ඒ ගිනිවලේ නායකෙක් වෙනවා ඉබ්ලිස්ගේ නායකෙක් වෙනවා අල්ලාහ්ව විශ්වාස කරපු නැති අය ගොඩාක් ඉන්නවා මට නම් ටික මතක නැහැ පළවෙනි එක කියනවා පිරවුන් හරි ප්‍රසිද්ධයි ලෝකේ ඒ වගේම තව හිටියා මූසා නබිතුමාගේ කාරූන් කියලා කාරූන් හාරූන් නෙමෙයි හාරූන් මූසා නබිතුමාගේ සහෝදරෙක් කාරූන් කියලා රජ කෙනෙක් කෝටිපතියෙක් මුළු පැලස් එක එක්කම පැය 12ක් මුළු රාත්‍රියක් ඇතුළේ ගිලාගෙන බහපු පැලස් එකක් කාරූන්ගේ විස්තරේ බලන්න කුරාන් එකේ ලස්සනට පැහැදිලි කරනවා කාරූන් කියන්නේ කවුද කියලා රත්තරන් කප් එකේ වතුර බීපු කෙනෙක් දොර අරින්න යතුර යෝධයෝ විශාල මිනිස්සු 20කට වැඩිය මේ යතුර උස්සගෙන ඉන්න උන අද මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් යදරවලරනෝ සුබ්හානල්ලාහ් බාන මෙච්චර මහා බලගතු මිනිස්සු විශාල මිනිස්සු සනික විනාශ වෙලා තියෙනවා අකුණු ගහලා පොළොව ගිලාගෙන බහලා කරවල වෙලා අල්ලාහ් සුබ්හානහු තාලා ඉරු එළිය සම්පූර්ණම නැති කළා කළු කළා මේ දවල් නැති කළා කළු කළා වැහැලා භූමිය පුපුරලා දෙදරලා මිලියන් ගණන් මිනිස්සු පොළොවට ගිලාගෙන බහලා තියෙනවා එම නිසා පරිස්සම් වෙන්න අද හුඟක් හොඳ චාන්ස් එකක් මේ දවස් වල මේ කාල සීමාව අල්ලාහ් දඬුවම් දෙන්නේ නැහැ බංගලාදේශ ශ්‍රී ලංකා වගේ වර්ෂාව මේ සෞදි අරාබියට වැස්සනම් සෞදරෝර්ණී මක්කත් නැහැ මදීනත් නැහැ තනිකරම අද තට්ටු 251ක බිල්ලිමක් තියෙනවා අබහොරලා මෙන්න මේ බිල්ලිමක් යට වෙනවා සෞදි අරාබියේ ඒ සෞදි අරාබියේ මේ තට්ටු 251ක් තියෙන බිල්ලිම යට වුණා නම් මං හිතන හැටියේ මුළු අරාබි ක්‍රීම යට වෙනවා බංගලාදේශ ශ්‍රී ලංකා වගේ කන්ටිනියු වැස්සන සුබ්හානල්ලාහ් වහිනවා බොහොම පොඩ්ඩක් අර සත්තුන්ට වහිනවා මොකද අල්ලාහ් ජීවමානයි අල්ලාහ් බලාගෙන ඉන්නේ අල්ලාහ් බලාගෙන ඉන්නේ මුළු ලෝකෙම ඉන්න බුද්දිස් හින්දු ක්‍රිස්තියානි සහෝදරයෝ එන්න ඕන මක්කා මදීනා හජ් එකක් කරන්න සනීප තියෙනවා නම් ඇඟේපතේ සනීප තියෙනවා නම් හයිය තියෙනවා නම් එන්න මක්කා හැම කෙනෙක්ම බුද්දිස් හින්දු ක්‍රිස්තියන් බොරුවට එන්න එපා බොරුවට આવුත් මොනව වෙයිද දන්නේ ඇත්තට එන්න වන්දනා කරගෙන යන්න පස් වේල සලා කරන්න 13 14 15 නැත්තම් සවුන්ද බ්‍රහස්පතින්දා එහෙම නැත්තම් දවසක් කර දවසක් නෝම්බියක් අල්ලගෙන මැරෙනකන් ජීවත් වෙන්න බලාගෙන යන්න තම තමාගේ රටට අපිට ඉන්න බෑනේ මේකේ නමුත් මගේ නම් අදහසක් තිබුණා ඒ කාලේ ඉන්න නමුත් දැන් නම් පොඩ්ඩක් මොකද කැමැත්තක් නැහැ මොකද මේ අය ලොකු ලොකු අයගේ ක්‍රම එච්චර මට නම් හල්ලන්නේ නැහැ හරි නැහැ මොකද එම නිසා මගේ ලංකා භූමියට ගිහිල්ලා මට මැරෙන්න තිබුණොත් ඒ ඇති දැන් එම නිසා මගේ යන්න අදහසක් තියෙනවා ගොඩාක් දේවල් අරාබි කරේ දැන් වැරදි විදියට යනවා නයිට් ක්ලබ් දැන් ඩුබායි අබු ඩාබි සාජා බෝතල් විස්කි බ්‍රැන්ඩි නයිට් ක්ලබ් ස්විමින් පූල් අනම්මනම් හුඟක් කැත විදියට මේගොල්ලන් මිනිස්සයාව හොඳ පැත්ත කියලා දෙනවා මිසක් මේවට අවසර දීලා අර ගල්කිස්සේ මුදු වෙරළේ අරේ පාසි කුඩා වගේ හෙළුවෙන් ඉන්න දෙන්න නරකයි මොනවා වුණත් අපි හෙළුවෙන් හිටියා මුලින් අවුරුදු මිලියන් ගානකට ඉස්සෙල්ලා ඒකත් නබිතුමා ආදම් අලෙස්සලාම් සුවර්ගයේ ඉඳලාම ගොක්රෑන් එකක් ඇඳගෙන ආවේ අද ඒ වගේම ගොක්රෑන් ඇඳගෙන ඉන්න මනුස්ස වර්ගය ලෝකේ ඉන්නවා ලස්සනයි අල්හම්දුලිලා ඒවට ඉතින් අපි ලෝකේ රටවල් පොහසත් රටවල් හුඟක් උනන්දු වෙලා බලන්න ඕනේ මේ කොළ පොතු ඇඳගෙන ඉන්න මනුස්සයාව හොඳ මාර්ගයට අරගෙන අල්ලාගෙන කියලා මේ වස්තුව ලෝකෙට ලබා දෙන්න එම නිසා සහෝදර වරුණි
ලැජ්ජා වෙන්න එපා, බය වෙන්න එපා. මේක තමයි ඇත්ත ආගම, ඇත්ත ධර්මය. අපි හැමෝටම ස්වර්ගය ලැබෙනවා මරණයෙන් පස්සේ. එම නිසා ඒක සැක හිතන්න එපා. අද අපි පොසත් අය හිතනවා මේ ලෝකේ තමයි ස්වර්ගය, දුප්පත් අය හිතනවා මේක තමයි නරකාදිය. එම නිසා ඕනම ලෙඩක් දුකක් සනීප කරන්න අල්ලාගේ ධර්මයට ඇවිල්ලා අල්ලා උදව් කරනවා. ඒ වගේම මම මුස්ලිම් ලෝකේ ගාක් අය ඉන්නවා මේ වගේ. දැන් අපේ විශ්වනාදන් මහත්මා ගාවට මුස්ලිම් අය යනවා. ඒ ඒ තැන්වල ඒ ඒ අය අල්ලාව විශ්වාස නැහනේ. අල්ලාව විශ්වාස කරන්න නැති කිසිම කෙනෙකුගෙන් බෙහෙත් ගන්න බෑ. සමහරවට අපි දොස්තරලා ගාවට යනවා. ලෝකේ මුස්ලිම් නැත්තම් නන් මුස්ලිම් දොස්තර ගාවට යන්න වෙනවා. නමුත් අරගොල්ලන්ගේ අර විශ්වාසය දෙවියන් ගැන නැති නිසා මුස්ලිම් කෙනෙකුට ගිහිල්ලා එයාගෙන් බෙහෙත් කරගන්න බෑ. අතෝසිම් දොස්තරලා ගාව යන්න ඕනේ. නමුත් මේගොල්ලන්ගේ අර මතේ වෙනස් නිසා, දෙවියන්ගේ ආශිර්වාදයක් නැති නිසා විශේෂයෙන් මුස්ලිම් කෙනෙක් අල්ලාගෙන්ම ඉල්ලන්න ඕනේ. දැන් කවුරු හරි ගුරුකමක් කරුවයි කියන්නකො, අල්ලාගෙන්ම ඉල්ලන්න ඕනේ. මොකද අල්ලා දැනුවත්ත තමයි අරයට මේ ගුරුකම වදින්නේ. ඒ නිසා තමයි අර මං කිව්වේ මුලින් කුල්ලු අල්ලා වහත් කුලාදු බිරබ්බින් ෆලක් කුලාදු බිරබ්බින් නාස් ආයතුල් කුරුසි අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. මේ ටික කියන්න උදේට හවසට මොනම යක්ෂයෙකුටවත් අපි ළඟට එන්න බෑ. ආවත් අපි ඩිරෙක් හැමදාම අල්ලාගේ මහන්න ඕනේ. යා අල්ලාහ් මගේ ආත්මය ගන්න ඉස්සෙල්ලා මට පොඩ්ඩක් සුවය දෙන්න, අල්ලා ගැන කතා කරන්න වර්ණා කරන්න ඉන්ෂාඅල්ලා. අපේ මේ ඇඟේ ජොයින්ට් ගන්න කියන්න බෑ. හැමතැනම නැමෙනවා. ඔළුවේ තියෙන සෑහෙන කටුගාරක් වෙන් කරන්න පුළුවන්. මුළු බොඩියෙම කටුගාරක් වෙන් කරන්න පුළුවන්. කටු කොච්චරද කියලා මම මේ දන්නා. දන්න කෙනෙක් ඉන්නවා නම් ඔය මැසේජ් වල දෙන්න. මේවා තමයි හොඳ බණ. එම නිසා අපි මේ ජොයින්ට් වල හැම ජොයින්ට් එකක්ම වේදනාව දෙන්න එන්න පුළුවන්. ඒ වගේම හිතාගන්න අල්ලාත් එක්ක වෛර කරන්න එපා, තරහ වෙන්න එපා. අපි අල්ලාව තෝරගත්තට පස්සේ මේ වගේ අල්ලාව වර්ණා කරනකොට අල්ලා සුබ්හානහු තාලා අපිව නොයෙක් අර විශ්වාසය අනුව පොඩි පොඩි වේදනාව අපිට තියෙනවා. චෙක් කරනවා, චෙකින්. ඒ කියන්නේ ටෙස්ටිං. ටෙස්ටිං නැතුව, මහන්සි වෙන්නේ නැතුව ස්වර්ගය ලබා ගන්න බෑ සහෝදරෝ. සෑහෙන මහන්සියක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි අද අපි මුස්ලිම් ලෝකයේ හුඟක් මාසයක් පැය කීයක්ද උදේ පාන්දර 4 ඉඳලා හවස 6 වෙනකන් අපි බඩගින්නේ ඉන්නවා. මේ වාසනාවන්ත අල්ලා පුරොන්දු වේ ජන්නතුල් ෆිරදවුස් එක ලබා ගන්න. වැරදි තිබුණත් පොඩි පොඩි පව් වලට අල්ලා සමාව දෙනවා. සිකුරාදා ඉඳලා අනිත් සිකුරාදාට නොම්බි මාසේ අපිට තියෙනවා. නොම්බි මාසේ නොම්බි අල්ලලා දවස් 6ක් එක්සරා නොම්බි 6ක්. මේ නොම්බි 6 ගෑනුන්ට විතරක් නෙමෙයි, නොම්බි අවුරුද්දකට දවස් 2ක් ඉඳලා නොම්බි වලින් පස්සේ මේ නොම්බි 6 අල්ලන්න ඕන. කන්ටිනියු. අමාරු නෑ, ලේසි. 6 පැන්නාම 13 14 15 සෞන්ද බ්‍රහස්පතින්ද දිගටම යන්න ඕන. මාෂාල්ලා මේ 6 ඇල්ලුවොත් අවුරුදු 2ක් සමා වෙනවා සහෝදරෝනි. අපේ පව් පොඩි පොඩි පව් පිටිපස්සට අවුරුද්දක්, ඉස්සරහට අවුරුද්දක්. හිතාගන්න මේක කන්ටිනියු අපි කරගෙන ආවොත් අපේ පව් හැමදාම රේස් වේගනම ඉන්නවා, කැපීගෙනම ඉන්නවා. ඒ වගේම අපි මේ උදුගන් එක මේ අත තුම්පාරයි, මෙතන ඉඳ තුම්පාරයි, කට තුම්පාරයි, නහය තුම්පාරයි, මූණ තුම්පාරයි, මේ අත් දෙක මෙතෙන්ට එනකන් තුම්පාරයි, දකුණු කකුල තුම්පාරයි, වම් කකුල තුම්පාරයි. වතුර අරගෙන එක සැරයක් මේම හෝම ගිහිල්ලා ආය ඉස්සරහට ඇවිල්ලා කන් දෙකත් එක්ක ෆුල් වට කරලා ක්ලීන් කරලා එළියට දැම්මම මේක තමයි කියන්නේ පිරිසිදු වීම. තව සැරයක් කියන්නද, මෙතන තුම්පාරයි, දකුණු වෙලමිට තුම්පාරයි, කට තුම්පාරයි, නහය තුම්පාරයි, මූණ තුම්පාරයි, වතුර නැත්තම් එකපාරනොත් පුළුවන් තුම්පාරයි, අත දකුණු අත තුම්පාරයි, වම් අත තුම්පාරයි. වතුර අතට අරගෙන ඔළුව පුම්පූර්ණ පස්සට ගිහිල්ලා ඉස්සරහට ඇවිල්ලා කන් දෙකට ගිහිල්ලා කන් දෙක යට එළිය ක්ලීන් කරලා
දකුණු කකුල තුම්පාරයි වම් කකුල තුම්පාරයි අල්ලාහට වන්දනා කරන්න සම්පූර්ණ අපි පිරිසිදුනා මුත්‍රා කරලා සෝදන්න හින්දු බුද්දිස් ක්‍රිස්තියානි හැම සහෝදරෙක්ම කවදා හරි දවසක Tamanට මේ සත්‍ය දැනගන්න පුළුවන් හොලෝල අයින් කරලා දාන්න එපා කිසිම තැනක මුත්‍රා කරන්න එපා වතුර ටිකක් නැති තැනක හරිම පිරිසිදු දෙයක් අල්ලාහගේ ධර්මය දන්නසත් අල්ලාහ Tamanට තේරුම් ගන්න දවසක් දෙයි මට වගේ මම සිංහල ගුණ දවස ඉරාක් වලදී මට මේ එළිය ලැබුණේ මට කටවහගෙන ඉන්න බෑ අවුරුදු 30ක් දැන් මං ඉගෙන ගන්නවා එම නිසා හැම කෙනෙක්ම ඉගෙන ගන්න අපි ඔක්කොම එකම සහෝදරයෝ සාදුද තේරුද බුදුන් වහන්සේද මොහම්මද් නබිතුමාද ජේසුතුමාද පොප්තුමාද මුළු ලෝකෙම ඉන්න ආදම්යන් මම හවුව දක්වා නබි උරුවෙක් ලක්ෂ 24000ක්ද අපි ඔක්කොම එකම ෆැමිලි එකේ සහෝදරයෝ ටිකක් මේ ගැන දැනගන්න ඒන්ජල් ගබ්‍රියෙල් මොහම්මඩ් නබිතුමාට ලබා දුන්න සුද්ධ වූ පොත බලන්න සුද්ධ වූ කුරාන් එක ලා ඉලාහා ඉල්ලල්ලා මොහම්මද රසූල්ලා කියමින් තමන්ගේ ජීවිතේ ඇදගෙන යන්න මේ සත්‍ය ධර්මය කොයි වෙලාවරි තමන්ට තේරෙයි